ඒකයි මම බය නැතුව Nokia Android smartphone එකම recommend කරන්නේ. සමගා අලුත්තන Nokia. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට සාකච්ඡා කරේ අපේ විරෝධයක් හෝ සාකච්ඡා අඩාල කරගන්න කාර්යයක් නෙමෙයි. නමුත් අපේ සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන්න නිසා අපි ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් අපි සුබ පතනවා ඒ අයට. ඉදිරියේදී අපි සාකච්ඡා සාර්ථක වුණාට පස්සේ දෙගොල්ලම එකතු වෙලා ලොකු සම්මේලනයක් තියන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය තියෙනවා සැප්තැම්බර් 2 වෙනිදා. එදාටත් ජනාධිපතිවරයා එළි දක්වන නැත්නම් ඒ සහයෝගය පළ කරන ප්‍රකාශනිකුත් එයි. ඒ ආකාරයෙන් කටයුතු කරන්න තමයි අපේ පක්ෂයේ විදියට තීන්දුව කරලා තියෙන්නේ. සාකච්ඡා තියෙන්නේ ජනාධිපතිවරයා කවුද අපේක්ෂකයා කවුද කියන එකට වැඩිය වැඩපිළිවෙලක් පිළිබඳව. රටේ තියෙන ප්‍රශ්න විසඳගන්නේ කොහොමද රට ඉස්සරහට ගෙනියන්නේ කියන වැඩපිළිවෙලත් එක්ක එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා තමයි සාකච්ඡා පවත්වන්නේ. අද රට අරාජික තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අද රටේ බල කේන්ද්‍ර දෙකක් තියෙනවා. ඒ නිසා දෙතුන් පැත්තට වැඩක් කරන්න ගියාම අදිනවා. ඒකත් මේ ප්‍රජාතන්ත්‍රවාදී 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කරපු අනිසි ප්‍රතිඵලයක් තමයි. මොකද එකම පක්ෂයකින් ජනාධිපති එකම පක්ෂයකින් අගමැති ආණ්ඩුවක් ආව නම් මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඉදිරි මැතිවරණවලදී ජනතාව දත යුතු බුද්ධිමත් තීරණය නම් මං කියන්නේ කොයි පැත්තද කියලා ජනතාවට කැමති ඕන පැත්තකින් ජනාධිපතිත් අගමැති දෙන්නම එක පැත්තකින් තෝරන්න ඕන.